ඇමතිවරයෙකුගෙන් ගම්පැන් පිටක් පන්සිල් මළුව තෙරුවන් සරණයි සුබෝදයසනක් ඔබට මහරහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ සිරසෙෆ්එම් පන්සිල් මළුවේදී අද මෙම දහම් කරුණු පැහැදිලි කරනවා සිංහල අලුත් අවුරුදුවත් පිළිවෙත් සිරිත් විරිත් පිළිබඳව උන්වහන්සේ ධර්මානුකූල පදනමකින් අපිට පැහැදිලි කර දෙනවා ගරු ස්වාමින් වහන්ස සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව ඔබ වහන්සේ අපිට කොයි ආකාරයෙන්ද පැහැදිලි කර දෙන්නේ සමහර විට අපි අවුරුදු ගැන කියනකොට අවුරුදු චාරිත්‍ර ගැන කියනකොට සමහර අය තුල හිතේ මේ ප්‍රශ්නාර්ථයක් මතුවෙන්නත් පුළුවන්. මොකද මම අතහැරීම ගැන කතා කරනවා, තෘෂ්ණාවශය කිරීම ගැන කතා කරනවා, නිවන් මාර්ගය ගැන කතා කරනවා. ඒ කතා කරද්දී මම මොකටද මේ සිංහල අවුරුදු චාරිත්‍ර ගැන කතා කරන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒව හොයනවනේ මිනිස්සු නේද? මේ අපේ සම්මා සම්බුද්ධ ශාසනයේ දූතාංගධාරී භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත්වෙච්ච කෙනා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තරම් මේ දූතාංග රකින්න පුළුවන් වෙන කිසිම ස්වාමීන් වහන්සේ නමක් මේ ශාසනයේ නැහැ නෝන. එයා මේ සෑම දූතාංගයක්ම නියමිත ආකාරයෙන් රැක්ක අපේ ශාසනයේ ශ්‍රේෂ්ඨම ස්වාමීන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒතකොට මේ දූතාංගධාරීන් භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත්වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වයෝ වෘද්ධභාවයට පත් වෙනවා. වයෝ වෘද්ධභාවයට පත් වෙද්දී බුදුරජාණන් වහන්සේ දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් අහනවා, මහා කාශ්‍යප දැන් ඔබට මේ පාංශකූල චීවර දරන්න බෑ. තේන්නද? ඔබ දැන් වයෝ වෘද්ධයි. මේවා හරි බරයි. මේවා පඳු කරන්න, මේවා හදන්න, මහන්න ඔබට දැන් බෑ. ඒ නිසා මහා කාශ්‍යප ඔබ දැන් මේ පාංශකූල චීවර පරිහරණයෙන් ඉවත් වෙලා මේ සිනුදු සිවුරක් පළඳින්න. තේන්නද? මොකද උන්වහන්සේ දූතාංගධාරී භික්ෂූන්ගේ එක දෙයක් තමයි පාංශකූල සිවුරු තමයි පළඳින්නේ. අලුත් සිවුරු පළඳින්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා, කාශ්‍යප මේ දැන් මේ පාංශකූල සිවුරු ඉවත් කරලා දැන් ඔබ සිනුදු සිවුරක් පළඳන. ඔබට දැන් මේවා බරයි. ඔබට මේක දරන්න බැහැ කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා, කාශ්‍යප දැන් ඔබට පිණ්ඩපාතෙන් ජීවත් වෙන්න අපහසුයි. ඒ නිසා ඔබ දැන් ආරාධනා දාන පිළි අරගෙන ආරණ්‍යයකට ගිහිල්ලා ඔබ ටිකක් විවේකීසුවෙන් ජීවත් වෙන්න කියලා. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා, භාග්‍යවතුන් වහන්සේ මට ඒක නම් කවදාකවත් කරන්න බැහැ. බොහොම නිහතමානීව බුදුරජාණන් වහන්සේ කිව්වේ කාරණය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ දූතාංග භික්ෂුවක් හැටියට මර පාංශකූල සිවුරු දරමින් ඒ ඉතුරු දූතාංගයන් රකිමින් ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙද්දිත් බුදුරජාණන් වහන්සේ කියලා මෙතනින් මිදෙන්නේ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතනින් මිදුනේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මොකද කළේ? දැන් බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. දැන් මමත් පිරිනිවන් පායි. මම කැලේට වෙලා දූතාංග රැකමින් ජීවත් වෙනවා කියලා කැලේට ගියාද? නැහැ. දැන් අරසා බුදුරජාණන් වහන්සේ කියලාත් මේ දූතාංග වලින් මිදෙන්න කියලා ඔබට මේව අපහසුයි කියලා ඒ දූතාංග දෙකෙන්වත් උන්වහන්සේ මිදුනේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ උන්වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි, බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා උන්වහන්සේ ආයිමත් කැලේට යන්න ගියේ නැහැ. උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේව ගෙන්නලා ආනන්ද ස්වාමීන් වහන්සේව දූතයෙක් කරලා අජාසත් රජතුමා ළඟට ඇරලා අජාසත් රජතුමා හරහා රාජ්‍ය අනුග්‍රහය අරගෙන නෝනා පළවෙනි ධර්ම සංගායනාව පවත්වනවා. මහා කැපවීමකින් මහා වීරයකින් ගොඩාක් සැලසුම් සහගතව තමයි පළවෙනි ධර්ම සංගායනාව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පවත්වන්නේ. එනම් බලන්න අතනදී බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරලත් උන්වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. නමුත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ උන්වහන්සේ දැන් සියල්ල අනිත්‍යයි කියලා කවදාකවත් කැලේට යන්න ගියේ උන්වහන්සේ එදා ඒ ගත්තා වූ තීරණේ සානෝනා ඒ ද පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වුව නිසා තමයි අද මේ මොහොතේ සිංහල ජාතියත් බුදුදහමත් සුරක්ෂිතව තියෙන්නේ. එදා උන්වහන්සේ එදා නෑ මම දූතාංගධාරී භික්ෂුවක් ඕවා සියල්ල අනිත්‍යයි මම යනවා යන්න කියලා කැලේට ගියා නම් අද සම්මා සම්බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා සිංහල ජාතියත් අතුරුදහන් වෙලා. බුදුරජාණන් වහන්සේ සංඝයා හැටියට අපිට නිරතුරුවම කියනවා, ලෝකයාගේ සැපය උදෙසා හේතු වෙන යම් ධර්මතාවයන් තියෙනවා නම් ඒ ධර්මතාවයන්ගේ ආරක්ෂා උදෙසා අපිට පෙනී හිටින්න කියලා. පෙනී සිටින කියන්නේ මේ ධර්මානුකූලව කරුණු දක්වන්නේ. සිරසෙෆ්එම් පන්සිල් මළුවේදී මෙම සුවිශේෂී දහම් සාකච්ඡාවේදී අපි පැහැදිලි කරගන්නේ සිංහල අලුත් අවුරුද්දේ අපි ඉටු කරන චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් කොයිතරම් නම් ධර්මානුකූල පදනමකින් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳව ස්වාමින් වහන්ස, සිංහල අලුත් අවුරුද්ද කියන කාරණයත් එක්ක සිංහල බෞද්ධයා කියන කාරණේ ඉතාමත් සමීපයි. සිංහල බෞද්ධයා කියලා කියන්නේ කවුද ස්වාමින් වහන්ස? සිංහල බෞද්ධයා කියලා කියන්නේ නෝනා අන්‍ය ජාතික පින්වතුන්, එහෙම නැත්නම් අන්‍ය ආගමික පින්වතුන්, කායිකව එහෙම නැත්නම් මානසිකව පීඩාවට පත් කරන ජාතිවාදී පුද්ගලයෙක් නෙමෙයි.
ඒ වගේම සිංහල ජාතිය බෞද්ධකම තිබුණොත් බඩ පිරෙන වෙයි කියලා සිංහලකමත් බෞද්ධකමත් දෙවෙනි තැනට දාලා මුදල බලය පසුපස හබා යන ජාති ද්‍රෝහී පින්වතෙකුත් නෙමෙයි. තේරුණාද? ඒක ඒ දෙන්නම අන්ත දෙකක ඉන්නේ. අරයා ජාතිවාදී කියන අන්තයේ ඉන්නෝ, මෙයා ජාති ද්‍රෝහී කියන අන්තයේ ඉන්නෝ. සිංහල බෞද්ධයා කියන අර්ථය මොකද්ද කියලා ඇහුවොත් ඒ සිංහල බෞද්ධයා කියන අර්ථයට දෙන්න තියෙන එකම පිළිතුර තමයි ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නයි සිංහල බෞද්ධයා. තමන් ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරමින් තමන් මෙලව පරලව සැපේ උදෙසා කාරණා සකස් කරගන්නවා වගේම අන්‍යයන්ටත් මෙලව පරලව සැපේ සාක්ෂාත් කරගන්න මේ සිංහල බෞද්ධකම මේ ලෝකයේ තුල මේ සමාජයේ තුල ආරක්ෂා කර ගැනීමට උර දෙන කෙනා තමයි සිංහල බෞද්ධයා කියලා කියන්නේ. ඒතර ආරේෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා කියන්නේ කවුද? සම්මා දිට්ඨිය අර්ථයන් ලෝකෙට ප්‍රකට කරන්න. සිංහල බෞද්ධයා තුලින් ලෝකෙට ප්‍රකට වෙන්නේ කුමක්ද? සම්මා දිට්ඨියේ අර්ථයන්. සම්මා දිට්ඨියේ අර්ථයන් කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. ඒතර කර්මය කර්මඵල විශ්වාසය. මෙරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවායි කියන විශ්වාසය. එතනින් ගියාම අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන විශ්වාසය. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. ඕපපාතිකව සත්වීන් උපදිනවායි කියන විශ්වාසය. අතීතේ රහතන් වහන්සේලා වැඩ සිටියායි කියන විශ්වාසය. එතකොට එහෙමනම් සිංහල බෞද්ධයා කියලා කියන්නේ නෝනා මෙන්න මේ සම්මා දිට්ඨියට අදාළ මූලික කරුණු හතෙන් පෝෂණය වෙච්ච කෙනා. ඒතකොට සම්මා දිට්ඨියට අදාළ මූලික කරුණු හතෙන් පෝෂණය වෙච්ච කෙනා අවිහිංසාවෙන් පරිපූර්ණයි. ඒතකොට අව්‍යාපාදයෙන් එයා පරිපූර්ණයි. නෙක්ඛම්මේ කියන්නේ ලෝභ ද්වේෂ මෝහයන්ට ගැටි වෙලා ගත කරන්නා වූ ජීවිතෙන් එයා බැහැර වෙච්ච කෙනෙක්. එයා කර්මය කර්මඵල විශ්වාසය හඳුනන නිසා එයා තව කාටවත් පීඩා කරන්න යන්නේ නැහැ. එයා ඕපපාතික උපතක් තියෙනවායි කියන විශ්වාසය තුල යා මොකද දරන්නේ? මේ ලෝක ධාතුව තුල දෙවියන් බ්‍රහ්මයින් ඉන්නවායි කියන විශ්වාසයට තියෙනවා. එතකොට මේ ලෝකයේ තුල ප්‍රේතයන් යක්ෂයන් වගේ අය ඉන්නවායි කියන විශ්වාසයට තියෙනවා. දැන් කෙනෙක් තුල තියෙනවා නම් ප්‍රේතෙක් කියලා කෙනෙක්, නිරිසතෙක් කියලා කෙනෙක් නැහැ කියලා එයා අකුසලයට බයද? එයා බය නැහැ. මොකද එයා දන්නේ නැහැ මෙහෙම උපතක් තියෙනවා කියලා. ඒතර ඕපපාතික උපත කියන කාරණේ සම්මා දිට්ඨියේ ලක්ෂණයක් උනේ මොකද? එයා දන්නවා අකුසලයේ නිසා මෙවැනි උපත් තියෙනවා කියලා. ඒතකොට ඕපපාතික උපත විශ්වාසයක් නැති කෙනා දෙවියන් බ්‍රහ්මයන් ඉන්නවා කියලා විශ්වාස කරනවද? නැහැ. ඒතකොට දෙවියන් බ්‍රහ්මයන් ඉන්නවා කියලා විශ්වාස නැති කෙනා පින් කරන්න පෙළඹෙනවද? එයා පිනට පෙළඹෙන්නේ නැහැ. මේ ආකාරයෙන් මේ සම්මා දිට්ඨියේ අර්ථය තමයි සිංහල බෞද්ධයා කියලා කියන්නේ. දැන් අතීතේ රහතන් වහන්සේලා හිටියාය කියන විශ්වාසය කෙනෙකුට නැත්තම් තමන්ට රහත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ආතුල ඇති වෙන්නේ නැහැ. එහෙනම් බලන්න සිංහල බෞද්ධයා කියන අර්ථයේ සැබෑම තේරුම ආරෂ්ඨාංගික මාර්ගයේ වඩනවායි කියන කාරණේ නම් එතකොට එහෙනම් බලන්න අපේ සමාජය තුල ඇත්තටම මේ සිංහල බෞද්ධකම ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් අපේ සමාජයේ හැම කෙනෙක්ම සුදෝසුදු ඇඳුම් අඳින්න බොහොම දක්ෂයි. පින්කම් කරන්න දන් දෙන්න හැමෝම දක්ෂයි. සංඝයාට ගරු කරන්න, සංඝයාට වන්දනාමාන කරන්න හැමෝම දක්ෂයි. නමුත් නෝනා සමාජයේ බහුතරයක් තමන්ට ද්වේෂ කළොත් පෙරලා ද්වේෂ කරනවා. තමන්ට වෛර කළොත් පෙරලා වෛර කරනවා. තමන්ගෙන් පලිගත්තොත් පෙරලා පලිගන්න. ඒ කියන්නේ නම් සම්මා දිට්ඨිය අර්ථයන් නැත්නම් ආරෂ්ඨාංගික මාර්ගයේ අර්ථයන් තියෙනවද? නැහැ. අපිට ද්වේෂ කරද්දි පෙරලා යා අනිවාර්යයෙන්ම ලෝකයට දේශනය කරනවා. කිසිම කෙනෙක් සමාජය තුල ඉදිරිපත් වෙන්නේ නැහැ සිංහල බෞද්ධයන් හැටියට. ඔබ මට දේශ කළා, නමුත් මං ඔබට දේශ කරන්නේ නැහැ කියලා කියන්නේ. ඔබ මට වෛර කළා, නමුත් මං ඔබට වෛර කරන්නේ නැහැ කියලා කියන්නේ. ඔබ මගෙන් පලි ගත්තා, නමුත් මං ඔබෙන් පලි ගන්නේ නැහැ කියලා කියන්නේ. එවැනි චරිතයක් අපේ සමාජය තුල නැත්තම්, ඒ කියන්නේ සිංහල බෞද්ධකමේ ආරෂ්ඨාංගික මාර්ගයේ අර්ථය ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් හෙටින් පස්සේ ලබන්නා වූ සිංහල අවුරුද්ද කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ සැබෑ අර්ථය, සිංහල බෞද්ධකමේ සැබෑ අර්ථය ලෝකයාට කියලා සිංහනාදයක් කරන්න පුළුවන් සිංහල බෞද්ධෙක් නැති සිංහල බෞද්ධ අවුරුද්දක් තමයි හෙටින් උදා වෙන්නේ. එතකොට එතන අපි දකින අනතුරක් සිංහල බෞද්ධ කියන කමට. මොකද මේ ලෝකයේ තියෙන ප්‍රෞඪම ජාතිය, ශ්‍රේෂ්ඨම ජාතිය මොකද්ද කියලා ඇහුවොත් මං කියන්නේ මේ සිංහල බෞද්ධ ජාතියයි කියලා. එහෙනම් අන්‍ය ජාතීන් දෙවෙනි තැනට දානවා නෙමෙයි. මේ මොහොතේ ශාස්ත්‍රීය දිව්‍යතල ගත්තොත් ඔය තෞතිසාවේ දිව්‍ය සභාව, සුදම් සභාව, සක්‍රයා මූලාසනය ගන්න සතරවරන් දෙවියෝ වැඩ සිටිනේ
සස්ත්‍රීක දිව්‍ය සභාව ගත්තොත් ඒ සස්ත්‍රීක දිව්‍ය සභාව මේ ලෝකේ යම් ජාතියකට ආශිර්වාද කරනවා නම් ඒ සිංහල බෞද්ධ ජාතියයි. ඒ වගේම මේ සස්ත්‍රීක දිව්‍ය තලවලට සස්ත්‍රීක දෙවියන් නැවත නැවත අලුතෙන් උප්පත්තිය ලැබනවා නම් ඒ උප්පත්තිය ලැබන සියලුම සම්මා දිට්ඨියට පත්වෙච්ච දෙවිවරු මේ මනුස්ස ලෝකේ සිංහල බෞද්ධයන් හැටියට ජීවත් වෙලා චුත වෙන මිනිස්සුයින්මයි. ඒ වගේම දිව්‍ය තලවලින් යම් දෙවි කෙනෙක් චුත වෙනවා නම් සම්මා දිට්ඨියට පත්වෙච්ච දෙවි කෙනෙක් දිව්‍ය සැප පිරිහිලා චුත වෙනවා නම් ඒ චුත වෙන්නා වූ දෙවියන් නැවත උපදින්න ප්‍රාර්ථනා කරන ජාතිය මේ සිංහල බෞද්ධ ජාතියමයි. එතකොට එහෙනම් බලන්න මේ සිංහල බෞද්ධ ජාතිය කියන තැන මේ ලෝකේ ප්‍රෞඩ් ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් වෙනවා. නිරේතුරුවම මේ සිංහල බෞද්ධ කම නිසා වර්තමාන ලෝකයේ මේ වෙන විට නොනා යම් සංහිඳීමක් සංහිඳියාවක් සකස් වෙලා තියෙනවා නම් මේ මුළු ලෝකෙට මේ සංහිඳියාව ලබලා තියලා තින්නේ මේ සිංහල බෞද්ධකම විසින්මයි. මේ සීලය කියන කාරණේ ලෝකෙට එලි කරලා දෙන්නේ, දානය කියන කාරණේ අර්ථය ලෝකෙට හෙළි කරලා දෙන්නේ, සමාධිය මෛත්‍රිය කියන කාරණේ අර්ථයන් ලෝකෙට හෙළි කරලා දෙන්නේ මේ සිංහල බෞද්ධ ජාතිය විසින්මයි. මේ වර්තමාන ලෝකයේ මේ වෙනකොට නොනා දෙවෙනි ලෝක යුද්ධයක් අවසන් වෙලා තාම තුන්වෙනි ලෝක යුද්ධයක් ප්‍රමාද වෙන්නේ මේ සිංහල බෞද්ධ ජාතිය නිසාමයි. මොකද මේ සිංහල බෞද්ධ ජාතිය ලෝකයට පෙන්වලා දෙන මේ සීලේ, දානේ, මෛත්‍රියේ, සමාධියේ වටිනාකම් තුළුණු වෙනෝනා මිනිස්සුයෝ තව කෙනෙකුට හිංසාකාරී යුද්ධයකට යන්නේ නැතුව තාම කල්මරම රින්නේ. සිංහල බෞද්ධයෙක්ගේ උපත කියන්නේ මංගල්‍යයක්. ඇයි මංගල්‍යයක් වෙන්නේ? සිංහල අම්මා කෙනෙක්ගෙන් සිංහල බෞද්ධ තාත්තා කෙනෙක්ගෙන් දරුවෙක් මේ ලෝකෙට බිහි වෙනකොට ඒ දරුවා සම්මා දිට්ඨිය දෝතින් දරාගෙනයි බිහි වෙන්නේ. එතකොට උපත මංගල්‍යයක් වෙච්ච තැනදී එයා මුළු ජීවිත කාලයම ගත කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ තුල. එයා ආරෂ්ඨාංගික මාර්ගයේ තුලේ ජීවිතේ ගත කරනවා නෝනා එයාගේ ජීවිතයක් මංගල්‍යයක්මයි. සැපයට අදාළ ධර්මයන් සකස් වෙන්නේ, දුකට අදාළ ධර්මයන් සකස් වෙන්නේ නැහැ. එහෙනම් උපතත් මංගල්‍යයක් නම් ජීවිතයත් මංගල්‍යයක් නම් අනිවාර්යෙන්ම යාගේ මරණයත් මංගල්‍යයක්ම වෙනවා. මොකද මරණය මංගල්‍යයක් වෙන්නේ මරණය නැවත සුගතිගාමි උපතකටයි අපි අනිවාර්යෙන්ම අරන් යන්නේ. එතකොට මම මෙහෙම කතා කරද්දි කෙනෙකුට හිතන්න පුළුවන් මේ ස්වාමින් වහන්සේ නම් මේ ජාතිය දැඩි විදියට උපාදානය කරගත්ත කෙනෙක් කියලා. මේ ජාතිය උපාදානය කිරීම කියන කාරණය තුල නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ. ඔබතුමිය මගෙන් ඇහුවා ස්වාමින්වහන්සේ ඔබ වහන්සේගේ ජාතිය මොකද්ද කියලා. මම පැකිලීමකින් තොරව සැකයකින් තොරව මං කියනවා මම සිංහල ජාතිකයෙක් නෙමෙයි කියලා. මගේ ජාතිය ආර්ය ජාතියයි. අපි යම් මොහතක බුදුරජාණන් වහන්සේගේ ඇකයේ උපන්නද, උතුම් උපසම්පදා සීලයන්ට පත් වුණාද, අර බුදුරජාණන් වහන්සේ සංඝයාගේ ගුණයන් ගැන කියනකොට අර පුද්ගලයන් 8 දෙනෙක් ගැන කියනවා. කවුද ඒ පුද්ගලයන් 8 දෙනා? සෝවාන් මාර්ගය තුල ඉන්න පුද්ගලයා, සෝවාන් ඵලයට පත් වෙච්ච පුද්ගලයා, සකෘදාගාමි මාර්ගයේ සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය, රහත් මාර්ගයේ රහත් ඵලය. බුදුරජාණන් වහන්සේගේ ඇකේ උපන් ආර්ය ජාතින්දයිටි පුද්ගලෙ. එහෙනම් භික්ෂුවක් හැටියට මට සිංහල ජාතියත් එක්ක දැන් කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් මං ආර්ය ජාතිකයේ කුණේනෝනා සිංහල බෞද්ධයෙක් හැටියට ඉපදිලා. එහෙනම් බලන්න සිංහල බෞද්ධකමේ තියෙන වටිනාකමක් අන්න එතන තියෙනවා. ආර්ය ජාතිකයෙක් කියලා කියන්නේ නෝනා මේ ලෝකයේ හටගත් දා පටන් යම් ජාතියක් මේ ලෝකේ පහළ වුණාද ඒ සෑම ජාතියක්ම අනිත්‍යයි කියලා දකින කෙනා, අනිත්‍යයි කියලා දැක්ක කෙනා ආර්ය ජාතිකයෙක් බවට පත් වෙනවා. ඒතර ආර්ය ජාතිය කියන්නේ ඒකයි. මොකද මේ ලෝකේ ඇති වුණ දාපටන් ජාතියින් කී ලක්ෂයක් මේ ලෝකේ පහළ වෙන්නේ නැද්ද නේද? ඒ පහළ වුණා වූ මේ මොහොතේ පහළ වී තියෙනා වූ අනාගතයේදී පහළ වෙන්නා වූ මේ සෑම ජාතියක්ම අනිත්‍යයි කියලා දැක්කා වූද, අවබෝධ කළා වූද කෙනා ආර්ය ජාතිකයෙක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ගරු ස්වාමීන් වහන්ස, සිංහල අලුත් අවුරුද්දේ වත්පිළිවෙත් පිළිබඳව ඔබ වහන්සේ ධර්මානුකූලව අපිට පැහැදිලි කර දෙන්නේ කොහොමද? මේ සිංහල අවුරුද්දේ Hindu අවුරුද්දේ තියෙනා වත්පිළිවෙත් තියෙනවනේ. ඒ වත්පිළිවෙත් පටන් ගන්නෙ කොතනින්ද? නොනගත කාලේ. නොනගත කාලෙන් පටන් ගන්නා වූ මේ සිංහල අවුරුද්දේ වත්පිළිවත් අවසානයේදී අර බෙහෙත් ඖෂධ වලින් ස්නානය සිද්ධ කරලා. එතකොට මේ සෑම මේ කාරණයක්ම නොනා යම් හේතු සාධකයක් ඇතුව තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ හේතු සාධකයේ තමයි මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන ස්වභාවයටයි මේ ධර්මයන් ගොනු වෙලා තියෙන්නේ. මෙතනදී කෙනෙක් කියන්න පුළුවන් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ නැකත් ගැන මොකද කියන්නේ කියලා. දැන් බුදුරජාන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා නෝනා ජ්‍යොතිෂය කියන්නේ චිරස්ථින ධර්මයක් කියලා. ඒ පිළිබඳ කිසිම තර්කයක් නැහැ බුදුරජාන් වහන්සේගේ ධර්මයක්. නමුත් ජ්‍යොතිෂය චිරස්ථින ධර්මයක් කියනවා වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම් සමාජයක
යම් කණ්ඩායමක දියුණුව උදෙසා සහයෝගය උදෙසා පැවැත්ම උදෙසා තියෙනා වූ යම් ධර්මතාවයන් අපිට වෙනස් කරන්න යන්න එපා කියලා නෝනා. ඒ නිසා මෙතනදී ජ්‍යොතිෂය කියන කාරණේ චිරස්ථින ධර්මයක් වුණත් භික්ෂුවක් හැටියට මම කවදාක්වත් කියන්නේ නැකතට ලිපගිනි මොලවන්න එපා කියලා. නැකතට ආහාර අනුභව කරන්න එපා කියලා. නැකතට ගනුදෙනු කරන්න එපා කියලා. මොකද මමත් ගිහි පුද්ගලයෙක් හැටියට මේ සියලු ධර්මතාවයන් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක්. තේන්නාද? අපි පැවිදි වුණාට පස්සේ මේ ධර්මයන්ගෙන් බැහැර වුණා. ගිහි ජීවිතය තුළ අපි මේවා එකතු කරගත්තා. ඒ එකතු කර ගැනීම නිසා නෝනා අපේ ජීවිතයට අර්ථවත් වටිනාකමක් ලැබුණා මිසක් ඍණාත්මක දෙයක් ලැබුණේ නැහැ. මොකද ඒවා සමාජයේ පැවැත්ම උදෙසා බැඳිලා තියෙන දේවල්. ඒ නිසා එතනදී අපි නැකත කියන කාරණය හැම වෙලාවම නෝනා අප්‍රමාදී භාවය කියන අර්ථයෙන් තමයි ජීවිතයට එකතු කරගන්නේ. අවුරුද්ද පටන් ගන්නෙ කොතනින්ද? නොනගතේ කියන කාරණේ. එතන නොනගතේ කියලා කියන්නේ නෝනා සියලු වැඩ අතහරිනවා. සියලු වැඩ අතහරිනවා කියන්නේ අපිට තියෙන ආ වූ සියලුම ව්‍යාපාර රැකී ආරක්ෂා ඒ අනෙකුත් කාමයන් වැඩෙන සියල්ලංගෙන් වැඩ අතහැරලා දානවා. අතහැරලා මොකද්ද අපි කරන්නේ? පන්සල ආරන්නේ මුල් කරගත් ආගමික ජීවිතය තුළ මේ නොනගත කාලේ ගත කරනවා. එතකොට බලන්න දැන් අවුරුද්දක් ආරම්භ වීමට ප්‍රථම අවුරුද්දක් පටන් ගැනීමට ප්‍රථම දැන් කොතෙන්ටද අපි යොමු කරලා තින්නේ? ධර්මයට. ධර්මයේ කියන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සම්මා දිට්ඨියටයි අපි යොමු කරලා තියෙන්නේ. සම්මා දිට්ඨියට යොමු කරලා අපි මුලින්ම ධර්මයේ කියන අදහස අපේ ජීවිතයට දීලා ධර්මයේ තුලින් තමයි නෝන අපි අලුත් අවුරුද්ද පටන් ගන්න. ඒ කියන්නේ දැන් කොතනින්ද මේ පටන් ගත්තේ? ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය. එතකොට නොනකේදී අපි මොකද්ද කරන්නේ? අර සියලු වැඩ අතහැරලා පවුලේ සියලු දෙනාම එකමන්ම එකතු වෙලා කොතෙන්ටද යන්නේ? පන්සලට. එතකොට පන්සල කියන්නේ මොකද්ද? පන්සල තමයි මේ ලැබුවා වූ අවුරුද්දේ අපේ කුසල් නිදිය බවට පත් වෙන්නේ. කුසල් රැස් කරගන්න, පින් රැස් කරගන්න, යහපත ඇති කරගන්න, සංඝයාගේ අවවාද ලබා ගන්න මධ්‍යස්ථානය කියන්නේ පන්සල. එතකොට එන අපිව මුලින්ම යොමු කරන්නේ කොතෙන්ටද? මේ කුසලයට අදාළ මධ්‍යස්ථානෙට තමයි අපිව නොනගතේ තුලින් මුලින්ම යොමු කරලා තියෙන්නේ. එතකොට මේ යොමු කිරීම තුලින් එක පැත්තකින් අපි බෝධි පූජා තියනවා, බුද්ධ වන්දනා කරනවා, ගාථා සත්‍යායනය කරනවා, පිරිස් සත්‍යායනය කරනවා, ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා. ඒ සියලුම කටයුතු තුලින් ඕනා සම්මා දිට්ඨිය අර්ථයන් තව තව ශක්තිමත් වෙනවා. එන ඒතර නොනගතේ කියන කාරණේ ධර්මයට එකඟ කාරණයක්ද නැති කාරණයක්ද? එකඟ කාරණයක්. සිංහල බෞද්ධයා කියන කමේ අර්ථය ආරෂ්ඨාංගික මාර්ගය නම් ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියේ පටන් ගැනීම තමයි අපි නොනගත කාලය තුලින් සිද්ධ කරන්නේ. ඒ වෙන දෙයක් නැහැ. නොනගතේ කියන කාරණේ දකිද්දී අපි මොකක්ද දකින්නේ? එළඹෙන්නා වූ දවස් 365ට තෙරුවන් කෙරේ සද්ධාව සීලේ පරිපූර්ණභාවය සහ කුසල් අකුසල් හඳුනා ගැනීමේ ශක්තියයි අපි මේ නොනගතේ තුලින් පටන් ගන්නේ. එහෙනම් ජීවිතයේ ඉදිරියේ එන 365 දවසට ධර්මානුකූල ආරම්භයක් ආරෂ්ඨාංගික මාර්ගයේ ආරම්භයක් තමයි නෝනා නොනගතේ තුලින් අපිට ලබලා දෙන්නේ. එතරේ නොනගත කාලය තුල අපි සම්පූර්ණයෙන්ම ධර්මයට එකඟව ධර්මයේ තුල ජීවත් වෙලා සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් අපි පෝෂණය වුණාට පස්සේ ඊළඟට ඔන්න සිංහල අවුරුද්ද උදා වෙනවා. ඉතින් සිංහල අවුරුද්ද උදා වුණා කියන කාරණයෙන් අපිට මොකක්ද අපිට කියන්නේ? නිරේතුරුවම නොවන අපිට අප්‍රමාදී භාවය කියන කාරණේ. නැකතට අවුරුදු උදාවස් සමගම අන්න අපි ජීවිතයට එකතු කරගන්නවා, ජීවිතයට පුරුදු කරගන්නවා. කළ යුතු දේ නිවැරදි වෙලාවේ කරන්න, නොකළ යුතු දේ නිවැරදි වෙලාවේදී නොකර ඉන්න කියන කාරණේ. ඉතින් එතනදී අපි දක්ෂ වෙන්න ඕනේ කාමච්ඡන්දයන් නොවැඩෙන ආකාරයෙන් මේ කාරණා ජීවිතයට එකතු කරගන්න. දැන් කෙනෙක් අවුරුද්ද ලබනවායි කියලා එයා මත්පැන් පානය කරලා ජීවත් වෙනවා නම් එයා තුල සීලය රැකිලාද? ආරෂ්ඨාංගික මාර්ගය රැකිලාද? නැහැ. එයා අවුරුද්ද ලබනවා කියන කාරණයෙන් රචින්නාපත්තු කරලා සමාජය බියටපත් කරනවා නම් අර අමනුෂ්‍යයන් තිරිසන් ලෝකයේ බියටපත් කරනවා නම් මහ පොළවේ ඉන්න කූඹියා කඩියපවා මැරි යන තත්වයටපත් වෙනවා නම් එයා සීලෙන් පරිපූර්ණ වෙලාද? නැහැ. සම්මා සංකප්පයෙන් පරිපූර්ණ වෙලාද? සද්ධාවෙන් පරිපූර්ණ වෙලාද? නැහැ. එහෙනම් එයා දැන් අවුරුද්ද පටන් ගත්තේ ආරෂ්ඨාංගික මාර්ගයේ වඩමින්ද බිඳිමින්ද? බිඳිමින්. එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ බිඳිමින් එයා පටන් ගත්තා නම් එයාට කවදාක්වත් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිමිට අදාළ ධර්මයන් ජීවිතය තුලින් සකස් වෙන්නේ නැහැ. ඇයි සකස් වෙන්නේ නැත්තේ? ආරෂ්ඨාංගික මාර්ගය හඳුනන්නේ නැහැ. එහෙනම් දැන් මුලින්ම නොනගතේදී අපි ධර්මානුකූලව ඉදිරි 365 දවසට ආගමානුකූලව ජීවත් වෙන්න පුළුවන් සම්මා දිට්ඨියට අදාළ ධර්මතාවයන් වැඩුවා වඩලා සිංහල අවුරුදු උදාවත් නැකතට උදාවත් සමගම අන්න අපි අප්‍රමාදී භාවය ප්‍රමාද වෙන්නේ නැතුව කලයුත්ත නියමිත වේලාවට කරන්න ඕනේ කියන ධර්මයට එනවා. ඒතකොට නැකතට ආහාර අනුභවය කියන කාරණේදී
මුලින් මෙතෙන්ට එකතු වෙන දේ තමයි පවුලේ සමගිය. දැන් බුදුරයන් වහන්සේ අර සප්ත අපරිහානී ධර්මයන් ගැන දේශනා කරනවා. ඒ දේශනා කරන එක ධර්මයක් තමයි නිරේතුරුම රැස් වෙන්න කියන කාරණය. රැස් වෙලා සාකච්ඡා කරන සාකච්ඡේලා සමගිය විසිර යන්න කියන කාරණය. එතකොට ඉතින් අපිට සිංහල අවුරුද්දේ එකට වාඩි වෙලා එකට කෑම මේසය ගන්න වේලාවෙදී નિયમિત වේලාවෙදී ආහාර ගන්නකොට නෝනා අපිට ඒ තුලින් අපේ ජීවිතේට ආදර්ශයක් එනවා මොකද්ද ආහාරයේ નિયમિત වේලාවට ගත යුතුයි කියන කරුණ. මොකද වර්තමාන සමාජයේ නෝනා හිතන හිතන වේලාවට දකින දකින වේලාවට දකින දකින දේ ආහාරයට අරගෙන ලෙඩ වෙච්ච සමාජයක් තමයි අපේ රටේ තියෙන්නේ. එවැනි ආහාරය නිසා අක්‍රමවත් ආහාර රටාව නිසා ලෙඩ වුණා වූ සමාජයකට નિયમિત වේලාවෙදී ආහාර ගන්න කියන පණිවිඩය අවුරුද්දේ ඒ නැකත් වේලාවේ පටන් ගත්තොත් ඒක යහපතක්ද අයහපතක්ද? යහපතක්. මොකද යා નિયમિત වේලාවක ආහාර ගන්න ඕනේ කියන සංඥාව දැන් එයාගේ ජීවිතේට ලැබෙනවා. ඒක සම්මා සතියක්. තේන්නත් සම්මා සතියට අදාළ ධර්මයක්. දැන් මේ අවුරුද්ද 365 දවසක් තියෙනවා. ඒ 365 දවසේදී අවුරුද්ද සාර්ථක වෙන්න නම් ආයුෂ වර්ණයේ සැපේ බලය අත්‍යවශ්‍ය වෙනවා. ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් දුර්වල වුණොත් අපිට ඒ දවස් 365 යහපතක් වේද අයහපතක් වේද? අයහපතක් වෙනවා. එහෙනම් මේ ආයුෂ වර්ණයේ සැපේ බලය මේ 365 දවසේ ආරක්ෂා කරගන්න නම් ආහාරය කියන කාරණය නිවැරදි වේලාවට නිවැරදි ආකාරයෙන් ගන්න ආහාරය තීරණාත්මක සාධකයක් වෙනු. ඉතින් එහෙමනම් මේ ආහාර ගැනීම කියන කාරණය තුලත් නොනා අපිට පුළුවන් ධර්මානුකූලව ජීවිතයට යහපතක් වෙන ආකාරයෙන් මේක ගල්ප ගන්න. ඊට පස්සේ අපි ගලමු නැකතට ගනුදෙනු කරනවා කියන කාරණය නොනා. ගිහි සමාජයේ තමයි මේ ධර්මතාවයන් තියෙන්නේ. පැවිදි සමාජයට අදාළ නැහැ. එතකොට නොනා අපි සාසනීය කියන කාරණය ගත්තා. ඉතිරියේදී ලබන්නා වූ දවස් 365 කියන කාරණයේදී ඒ දවස් 365 නොනා අපිට සාර්ථකව ගත කරන්න නම් ආර්ථිකය කියන කාරණේ මුල්ද. එතකොට ආර්ථිකයේ කාරණේ මුල් වෙන්නේ සම්මා ආජීවයන් තුල ගත කරන්නා වූ ආර්ථිකය. අපි අවුරුද්දට අපි කෙනෙක් එක්ක ගනුදෙනුවක් කරනකොට කොතනකවත් සිල්පද බිඳීමක් තුල ගනුදෙනුවක් කරනවද? නැහැ. හිතවත්කම, මනුස්සකම, සාධාරණකම මුල් කරගත්ත ගනුදෙනුවක් තමයි අපි කරන්නේ. සම්මා ආජීවයට අදාළ ගනුදෙනුවක් නෙමෙයි. එතකොට එනං ඒ සම්මා ආජීවයට අදාළව අවුරුදු දවසේ කරන්නා වූ ගනුදෙනුව තුල අපිට පණිවිඩයක් දෙනවා. අකුසෙල්ලට අදාළ ගනුදෙනුවන් කරා ඉදිරි 365 දවසේ යන්නේ නැහැ කියලා. මම මේ මොහොතේ මගේ ඥාතියාත් එක්ක කරන්නා වූ මේ සාධාරණ ගනුදෙනුව තුලින් රැස් වෙන්නා වූ සාධාරණ කුසලයේ යම්සේද මං ඉදිරි දවස් 365 තුලම මගේ ගනුදෙනුව මේ ආකාරයෙන් සිද්ධ වෙනවා කියන කාරණේ තුල යාතුල ආරෂ්ඨාංගික මාර්ගේ වැඩි. දැන් සාසනීය හැටියට ගත්තත් සාසනීය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණ පිරිස. මේ සිව්වණ පිරිසෙන්න ඕනා භික්ෂු භික්ෂුණී කියන කණ්ඩායම් දෙකට විතරක් තනියම පැවැත්මක් නැහැ. භික්ෂු භික්ෂුණී කණ්ඩායම් දෙක පවතින නම් රැකෙන්න නම් අනිවාර්යෙන්ම නෝනා උපාසක උපාසිකා කියන පිරිස ආර්ථිකයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. උපාසක උපාසිකා කියන මේ දායක පිරිස ආර්ථිකයෙන් දුර්වල වුණොත් සිව්පසයේ හිඟවීම නිසා භික්ෂු භික්ෂුණී කියන කණ්ඩායම් දෙක අභියෝගයට ලක් වෙනවා. එහෙනම් ඔබට පේනවා මේ ශාසනයේ පැවැත්ම උදෙසා ආර්ථිකයේ අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ශාසනයේ ආර්ථිකයේ අත්‍යවශ්‍ය සාධකයක් වෙන නිසාම නොනා අර නැකතට ගනුදෙනු කිරීම තුළින් බෞද්ධ සිංහල බෞද්ධයාට පණිවිඩයක් දෙනවා. ඉදිරි 365 දවස තුළ සිල්පද ආරක්ෂා වෙන ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන තව කෙනෙකුට අසාධාරණයක් නොවන ගනුදෙනුවක් කිරීමේ ශක්තිය නැත්නම් ඒ පණිවිඩය අපිට ගනුදෙනු කිරීම තුලින් ලැබලා දෙනවා. කරු ස්වාමීන් වහන්සේ අලුත් අවුරුදු දවසේ අවුරුදු කෑම මේසේ ඉඳුල් කරන්න සිල්වත් ධනවත් ප්‍රභූ පුද්ගලෙක් සම්බන්ධ වීම තුල සුබ බලපෑමක් ඒ නිවසියන්ට සිද්ධ වෙනවද? නැත්නම් ඒක මතයක් විතරයිද? නැහැ නෝනා. ඒව මතයන් විතරක් කියලා කියන්න බෑ. තේරෙනවද? මේ සමාජයේ යම් සස්ත්‍රීක මිනිස්සෙක් ජීවත් වෙනවා නම් ඒ සස්ත්‍රීක මිනිසයා කෙනේ සම්මා දිට්ඨිය ඵලය. එච්චර. මේ ලෝකේ දුප්පත්භාවයට පත් වෙච්ච මිනිස්සෙක් ඉන්නවා නම් එතන තියෙන්නේ අකුසලයක ඵලයක්. කාටවත් වැරද්දක් කියනවා, දොස් කියනවා, අවනම්බුවක් කරනවා නෙමෙයි. ධර්මයේ විග්‍රහ කරන්න ඕනේ නිවැරදි වෙන්න නේද? සස්ත්‍රීක කෙනෙක් කියන්නේ පිනක්. සම්මා දිට්ඨිය ආර්ථය. පෙර ජීවිතේ පිනේ ඵලයයි යාගේ සාහසවර්ණ සැපේ බලය කියන්නේ. ඒතොර තමන්ගේ කටයුත්තකට සස්ත්‍රීක මිනිසෙක් තෝරා ගැනීම තුල නොනා අපිටත් සම්මා දිට්ඨිය ආර්ථයන් අපිටුල වැඩෙනවා. මොකද අපි දකිනවා මේ සම්මා දිට්ඨිය ආර්ථයයි කියලා. පෙරුවන් කෙරේ සද්ධාවේ ආර්ථය, දානේ සීලේ ඵලයන්ගේ ආර්ථය. ඒ ඵලයන්ගේ ආර්ථය දකින්න ඕනා ඒ ඵලයන් කෙරේ අපේ තුලත් කැමැත්ත ඇති වෙනවා.
යමෙකුට ආවිෂ වර්ණයේ සැපේ බලයේ තියනවන්න ඕන ඒක කවුරුත් හංගන්න ඕනේ නැහැ. එයා හංගනවා කියන්නේ මොකක්ද? සම්මාදිට්ඨිය හංගන. සම්මාදිට්ඨිය හැංගුවාට පස්සේ නෝනා ලෝකයාට සම්මාදිට්ඨිය වඩන්න ඕනේ කියලා කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. මට මතකයි මම පහුගිය අවුරුදු දෙකේ ධර්මදේශනා කරනකොට අපි ධර්මදේශනාව ආරාධනා කළොත් කියන්නේ වෙලාව විතරයි. වෙලාවයි තන ඊට වඩා දෙයක් අපි කියන්නේ නැහැ. නමුත් අපි මේ ධර්මදේශනාවට වඩින්න ඕන විශාල මුදල් වියදම් කරලා මල් දාලා පාවඩොල්ට මල් දාලා ගොඩාක් අලංකාරම කරලා. නමුත් කියලා නෙමෙයි. ඒතර මම මේ පාවඩේ මල්ලුඩින් වඩිනකොට නෝන සමහර පින්වතුන්ලා නොදන්නා භාවය නිසාම චෝදනාව කරනවා. ඒ මේ හාමුදුරු මල්ලුණින් වඩින්නේ කියලා. මට මතකයි මම එක්තරා ධර්මදේශනාවක් කරද්දී ශිෂ්‍ය කණ්ඩායම કોઈ ප්‍රශ්න ඍජුවම ඇහුවා. වංශයයි මේ මල් වලින් වරින්නේ කියලා. ඒතකොට මම ඒ දරුවන්ට කිව්වේ මොකද්ද? පුතේ දිව්‍ය තලවල දිව්‍ය උයන් තියෙනවා. ඒ දිව්‍ය උයන් වල දිව්‍ය මදාරා මල් ගස් තියෙනවා. දිව්‍ය මදාරා මල් ගහක් කියන්නේ හොඳින් වැඩුණ රබර් ගහක් වගේ. නමුත් ඒ දිව්‍ය මදාරා මල් ගස් වල නෝන කොළ නැහැ. මල් විතරයි තියෙන්නේ. රතු පාට, කහ පාට, නිල් පාට, සුදු පාට මේ වගේ දිව්‍ය මදාරා මල් වලින්ම පිරිච්ච දිව්‍ය උයන් තියෙනවා. මං ඒ දරුවන්ට කිව්වේ පුතේ මේ පාවඩේට දිව්‍ය මදාරා මල් එළුවත් මං ඒ දිව්‍ය මදාරා මල්ලුඩි ගමන් කරනවා. එයි මගේ සීලය, මගේ සමාධිය, මගේ ප්‍රඥාව මට විශ්වාසයි. එතකොට නෝන මං ඒ මල් දාපු පාවඩ උඩින් ගමන් කළේ මට මල්ලුඩින් වඩින්න තියෙන ආසාවක් නිසා නෙමෙයි. මං ඒ මොකද්ද ලෝකෙට ප්‍රකට කළේ? සම්මාදිට්ඨිය. මම මේ ලබන්නේ සංස්කාරයන්ගේ ඵලයක්. මං කළා වූ කුසල් සංස්කාරයක ඵලයයි මේ ලබන්නේ. මොකද මට මතකයි මම පැවිදි වෙන්නේ අවුරුදු 44 දී. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා ගිහි කාලේදී නෝනා මම ස්වාමින් වහන්සේලා දහස් ගානකගේ දෙපා හොදලා ඇති. පුංචි සාමණේර ස්වාමින් වහන්සේගේ පවත් කකුල හොදන්නයි කැමති. පිහිදාන්න මම කැමති නෑ. ඒතකොට එවැනි දේවල් කැමැත්ත ඇයි අපිට සකස් වුනේ? සාංශාරික පුරුදු නිසා. එහෙනම් මේ සංස්කාරයන්ගේ ඵලයයි නෝනා සම්මා දිට්ඨියේ ඵලයයි මං අර මල්ලුඩින් වැඩියා කියන තැනින් මල් ලෝකෙට පෙන්නේ. ඒතකොට මං මේ ලෝකෙට එක පෙන්වුවාට පස්සේ ලෝකයා තුල සම්මා දිට්ඨිය පිළිබඳ අර්ථයන් වැඩි වුණා. කැමැත්ත වැඩි වුණා. පිනට තියෙන කැමැත්ත වැඩි වුණා. ඒතකොට අපි මේ මල් පාවඩ උදින් වඩමින් මොකද්ද ලෝකෙට පෙන්වුවේ? ඔබත් මේ සංස්කාර රැස් කරලා මේ පිනට දාලා සංස්කාරයෙන් ගන්න කියලා. දැන් බුදුරජාන් වහන්සේ ඉස්සරහට එක්තරා බමුණෙක් ඇවිල්ලා බමුණාට සැකයි බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නැහැ කියලා. මෙයා 33 මහා පුරුෂ ලක්ෂණ හොයනවා. හොයලා හොයලා 33 මහා පුරුෂ ලක්ෂණ වලින් 30ක් මෙයා හොයාගත්තා. දැන් 30ක් තියෙනවා, දෙකක් දැන් සැකයි. නොපෙනෙන දෙක තමයි එකක් දිව, අනිත් එක බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ලිංගය. දැන් ඒ දෙක මෙයාට පේන්නේ නැති නිසා දැන් මෙයාට සැකයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ බමුණාගේ හිත දකිනවා. දැකලා බුදුරජාණන් වහන්සේ බමුණාට විතරක් පේන්න ප්‍රතිහාරයක් පානවා. වෙන කාටවත් නෙමෙයි, බමුණාට විතරයි දැන් මේ දේ පේන්නේ. බුදුරජාණන් වහන්සේ බමුණාට විතරක් පේන ප්‍රතිහාරයක් තුලින් දිව එළියට දාලා මේ නලල් තලයේ දිවෙන් වහනවා. මේ කංසිදුරු දෙක දිවෙන් වහනවා. දැන් බමුණාට විතරයි පේන්නේ. ඊළඟට අර කෙමියක බහාලු පරිද්දෙන් තියෙන පුරුෂ ලිංගය එයාට විතරක් පේන්න පෙන්නනවා. දැන් බමුණා 32ම දැක්කා. දැන් බමුණා සතුටුයි බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා එයා විශ්වාස කරනවා. ඒතර බුදුරජාන් වහන්සේ බමුණාට පෙන්වුවේ දිවවත් පුරුෂ ලිංගවත් නෙමෙයි. මොකද්ද පෙන්වුවේ? සම්මා දිට්ඨිය අර්ථය. සම්මා දිට්ඨිය අර්ථයයි මොකද්ද 33 මහා පුරුෂ ලක්ෂණ කියන්නේ? කුසල් සංස්කාරයන්ගේ ඵලය. පාරමී ශක්තියේ ඵලය. අපි සංසාරයේ කළා වූ කුසල් නිසා අපිට ලැබෙන ආයුෂ වර්ණයේ සැපේ බලය අපි කවදාකවත් හංගන්න යන්න ඕනේ නැහැ. අපි ඒක හංගන ප්‍රමාණයට නොනා මොකද වෙන්නේ? ලෝකයා කුසලයේ තුල දුර්වල වෙනවා. ඒගොල්ලන්ට පූර්ව ආදර්ශ නැහැ. මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලෝකෙට ප්‍රකට කරන ප්‍රමාණයට අන්න ලෝකයාට පූර්ව ආදර්ශ ලැබෙනවා. මෙන්න සම්මා දිට්ඨියේ ඵලය. අපි තව තව සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙන්න ඕනේ කියලා. නමුත් නොනා මේ ලෝකයේ යම් යම් දුර්වල දේශපාලන මත තියෙනවා. ඒ දේශපාලන මත ලෝකයට ප්‍රකාශ කරනවා ප්‍රභූම පුද්ගලයාත් දුප්පත්ම පුද්ගලයාත් සමතැනක ඉන්න ඕනි කියලා. රටේ රාජ්‍ය නායකයාත් කම්කරු පින්වතාත් සම මට්ටමක ඉන්න ඕනි කියලා. නමුත් මෙහෙම ධර්මයක් බුදුරජාණන්ගේ ධර්මේ නැහැ. සංස්කාර මතයි සියල්ල සිද්ධ වෙන්නේ. රජතුමා රජතුමෙක් වෙන්නේ දුප්පත් මහත්මයා දුප්පත් මහත්තයාත් වෙන්නේ සංස්කාර දෙහෙත ඵලයක් නිසා. එතකොට මේ සංස්කාරයන්ගේ ඵලය නිසා එහෙම වෙනවා කියලා මේ දෙන්නා සම වෙන්න කියලා කොතනකවත් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. දැන් අර කියුබාවේ පිදෙල් ක්‍රස්තු මහත්තයා හැමදාම රැවුල වබාගෙන දුඹුරු පාට ඇඳුමක් ඇඳන් ජීවත් වුණා. එයාගේ අකුසල් විපාකයක් නෝ. රටේ රාජ්‍ය නායකයා වෙන්න පින තිබ්බත් රාජ්‍ය නායකත්වයට අදාළ ඒ පින සැපේ ලබන්නේ යාට කුසල් තිබ්බේ නැහැ. සෝවියට් දේශේ ලෙනින් මහත්තයා සෝවියට් දේශේ කම්කරු මහත්තයා සම මට්ටමක හිටියේ ඒ ලෙනින් මහත්තයාගේ අකුසල් විපාකයක්
නිසා. මොකද යාට රාජ්‍ය නායකත්වයට පත් වෙන්න පින තිබ්බත් නායකත්වයේ සැපයන් විඳින්න පින තිබ්බේ නැහැ. නමුත් ඒගොල්ලන්ට පින තිබ්බේ නැහැ කියලා නෝනා පින තියෙන කෙනා සංගවන්න අවශ්‍ය නැහැ. සංගවනන අපි සංගන්නේ සම්මාදිට්ඨිය අර්ථය. බුදුරයන් වහන්සේ කොතනකවත් සම්මාදිට්ඨිය අර්ථයන් සංගවන්න කියලා අපිට ධර්මයේ කොතනකවත් කියලා නැහැ නෝනා. ඒ නිසා කෑම මේසෙට ප්‍රභූ කෙනෙක් ගෙනාවා කියන කාරණයෙන් අපි සම්මාදිට්ඨිය අර්ථයක් තමයි දෙන්නට. එතකොට මේ ගේන අර්ථය දැක්කම මටත් සල්ලිකාරයෙක් වෙන්න ඕනේ කියන චිත්තය ඇති වෙනවා. මටත් මේ වගේ ධර්මයේ තුල ඉන්න සල්ලි තියෙන මිනිස්සෙක් වෙන්න කියන චිත්තයක් ඇති කරගෙන අවුරුද්ද පටන් ගනීද යහපතක්ද අයහපතක්ද යහපතක්. ඒ නිසා නිරතුරුවම බෞද්ධයා කියන කෙනා ධර්මයේ අර්ථයන් සම්මාදිට්ඨිය අර්ථයන් ලෝකෙට ප්‍රකට කරන්න වෙනවා නෝන. තේරෙනවද? මොකද මේ සියල්ලම සමාජය තුල සිද්ධ වෙලා තින්නේ සංස්කාරයන්ගේ ඵලයන් නිසා. කුසල් සහ අකුසල් සංස්කාර. දැන් අපි කියමු කෝටිපතියෙක් ඉන්නවා. එයා මේ රටේ ඉන්න කෝටිපති ප්‍රභූම කෙනා ආයුෂ වර්ණයේ සැපෙන් බලයක් වැඩිම කෙනා. නමුත් නෝනා එයා ඉපදෙන්නේ දුප්පත් ගොවි පවුලක. දුප්පත් ගොවි පවුලක ඉපදිලා එයා වර්තමානයේ මේ වෙනකොට මේ මුළු රටේම ආයුෂ වර්ණයෙන් සැපෙන් බලෙන් පිරිච්චම ධනවත්ම මිනිසයා බවට පත් වුණා. එතකොට දැන් කෙනෙක් මේක දැකලා ප්‍රශ්න කරන්න පුළුවන් ස්වාමීන් වහන්ස මේ මහත්තයා මේ රටේ ප්‍රභූ තැනට පත් වුණේ පින නිසා නෙමෙයි. පිනනම් මෙයා දුප්පත් තැනක ඉපදෙන්න බෑ. මෙයා ඉපදෙන්න ඕනේ පරම්පරාගත සල්ලි තියෙන තැනක. පරම්පරාගත ප්‍රභූ තැනක. නමුත් පරම්පරාගත ප්‍රභූ තැනක ඉපදෙන්නේ නැතුව කොහේ හරි දුප්පත් ගොවි පවුලක ඉපදුනේ පින නෙමෙයි මෙයාව මෙතෙන්ට අරගෙන ආවේ. මෙයාව මෙතෙන්ට අරන් ආවේ එයාගේ සෝත්සාහය. එයාගේ වීරයයි කියලා කෙනෙකුට තර්ක කරන්න. නමුත් නෝනා ධර්මානුකූලව ඒ තර්කය කවදාකවත් ගැලපෙන්නේ නැහැ. එතකොට ඇයි මෙයා දුප්පත් තැනක ඉපදුනේ? ඒකත් හේතුඵල ධර්මයක්මයි. මොකද මේ මහත්තයා ගිය ජීවිතේ මිනිස්සෙක්. ගිය ජීවිතේ මේ මහත්තයා මිනිස්සෙක් වෙලා ගොඩාක් පින්කම් සිද්ධ කරනවා. සංඝය අරමුණු කරගෙන දන් දෙනවා. ඒ වගේම යාචක මහත්තුරුන්ටත් දන් දෙනවා. ළමා නිවාස වලටත් දන් දෙනවා. රෝගීන්ටත් දන් දෙනවා. මෙහෙම දන් දීලා සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වුණත් නෝනා එයා මැරෙන වෙලාවේ එයාට අරමුණු වෙන්නේ සංඝය අරමුණු කරගෙන දුන්නා වූ දානයක් නෙමෙයි. එයාට අරමුණු වෙන්නේ තිරිසන් සතුන් උදේ අරමුණු කරගෙන දුන්නා වූ දානයක්. නැත්තම් අර යාචක මහත්තුරුන් අරමුණු කරගෙන දුන්නා වූ දානයක්. මේ දුර්වල කුසලයක්. දුර්වල කුසලයට අදාළව නොනා එයා අර දුප්පත් තැනක උප්පත්තිය ලබනවා. එතකොට එහෙනම් දැන් එයා මධ්‍යම පාන්තික ගොවි පවුලක ඒ වගේ තැනක ඉපදුනේ හේතුව මොකද්ද? පෙර මිනිස්සෙක් යා අප්‍රමාණ සංඝයා අරමුණු කරගෙන දන් දුන්නා. නමුත් මැරෙන වෙලාවේ දුර්වල කුසලයක් තමයි මතක් වුනේ. දුර්වල කුසලයට අදාළව දුප්පත් තැනක ඉපදුනත් ශක්තිමත් කුසල් පිටිපස්සේ තියෙනවා. දැන් කුසලයට ඕනේ මේ ශක්තිමත් කුසල් විපාක දෙන තැනට මේ පුද්ගලයාව යවන්න. එතකොට මේ පුද්ගලයාගේ විඥානය කැමැත්ත දැනීම නිරතුරුව සකස් වෙන්නේ පින්කමට යන්නවත් පන්සලට යන්නවත් නෙමෙයි. මොකද කුසලයට විපාක දෙන්න අවශ්‍ය දේශපාලන ප්‍රශ්නෙට ඉස්සරහට යන්න. එතකොට ඒ පස්සේ ගිහිල්ලා 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 එයා දේශපාලනයේ ඉහළම තැනට එනවා. එතකොට ඒ ඉහළම තැනට එන්න පාරක් වෙන්නේ කවුද? පිනමයි. එතකොට එහෙමනම් මේ අවුරුද්දක් ලබන වෙලාව වෙනෝනා අපින් කෙනෙක් ඇහුවොත් අපි කුමක් කෙරෙහිද අපේ පිහිට අපේ සරණ අපි පැතිය යුත්තේ කියලා තෙරුවන් කෙරෙහි සද්ධාව තුලමත් පින තුලමත් අපි විශ්වාසය තියන්න ඕනේ. කුසලයේ තුල තෙරුවන් කෙරෙහි සද්ධාව තුල පින කියන්නේ නෝන සම්මාදිට්ඨිය අර්ථයමයි. එනිසා ශක්තිමත් ආකාරයෙන් සම්මාදිට්ඨිය වඩන කෙනාට කොතනකදීවත් නෝන මේ පින කියන කාරණය අනතුරට දාන්නේ නැහැ. බව නිරෝධය ගැන නෙමෙයි මම මෙතනදි කතා කරන්නේ. සිංහල අවුරුද්ද ගැන කතා කරන්නේ. හැම කෙනාටම නිවන් අවබෝධ කරන්න කියන අපිට බෑනේ නේද? අනිත් භවය ගමන යන අයටත් ධර්මයේ කියන මම මේ කියන ධර්මයේ භවය කැමැති කරන භවය ප්‍රාර්ථනා කරන අයට කියන ධර්මයක්. එනිසා නිරේතුරුවම ලබන්නා වූ සිංහල අවුරුද්ද නොවනා සම්මා දිට්ඨියේ අර්ථයන් කෙරෙහි විශ්වාසය ඇති කරන අවුරුද්දක් කරගන්නයි අපි දක්ෂ වෙන්නේ. මොකද පිනමයි මේ සියලුම සංස්කාරයන්ට හේතුව, අකුසලයමයි මේ දුර්වල සංස්කාරයන්ට හේතුව. එනිසා සැපේ ඔබ කැමතිනම් සම්මා දිට්ඨිය අර්ථයන් තුල ජීවත් වෙමින් ඒ සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් ලැබෙනා වූ ආනිසංස සිල්පද පහ ආරක්ෂා කරගෙන භුක්ති විඳින්න අපි දක්ෂ වෙන්නු. නිසා කොයිම වෙලාවකවත් ඔබේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලෝකයාට සංගවන්න යන්න එපා. අපි සැඟවීමෙන් අපි ලෝකයාට ලබා දෙන්නා වූ පූර්වාදර්ශය අහිමි කරනවා.
අපි ලබන්නා වූ සැපය සිල්පද ආරක්ෂා කරගෙන ලබමින් ලෝකයාට සම්මා දිට්ඨිය කුසලය පින කෙරෙහි විශ්වාසය ඇති කරලා මේ මාර්ගයට ගමන් කරන පූර්වාදර්ශයක් බවට අපි පත් වෙන දක්ෂ වෙන්න. ප්‍රභූ කියන කාරණය තුල හොඳින්ම තේරුම් ගන්න ඕනේ ප්‍රභූ කියන්නේ මේ ආයුෂ වර්ණයෙන් සැපෙන් බලෙන් පිරුණාය කියන කාරණේ බව ඇත්ත. නමුත් නොන යා සම්මා ආජීවෙන් ජීවත් වෙන්න කෙනෙක් බවට පත් වෙනවා. තේනාද? සම්මා ආජීවෙන් ජීවත් වෙන්නේ නැති කෙනෙක් එතෙන්ට අදාළ ප්‍රභූ කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එයාගෙන් අපිට පූර්වාදර්ශයක් ලැබෙන්නේ නැහැ. එයාගෙන් අපිට ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිමු දිසා පූර්වාදර්ශයක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ අවුරුදු සිරිත් විරිත් වලට අපි සම්බන්ධ කරගන්නා වූ වැඩිහිටියන් කියන කාරණේ ප්‍රභූන් කියන කාරණේ දිනෝනා නිරේතුරුව මෙයා සිල්පද පහ ආරක්ෂා කරන සම්මා ආජීවයන්ගෙන් ජීවත් වෙන ආරෂ්ඨාංගික මාර්ගයේ අර්ථය ජීවිතය තුළ තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මොකද එතකොට තමයි මේ ආදර්ශය අපේ ජීවිතේට ලැබෙන්නේ. එහෙම නැත්නම් ආයුෂ වර්ණයේ සැපේ බලයේ ලැබුණායි කියන කාරණයෙන් තුලින් එයා මිච්ඡා ආජීවයන් තුල නම් ජීවත් වෙන්නේ සිල්පද බිඳගෙන නම් ජීවත් වෙන්නේ නෝනා එයාගෙන් අපිට ගන්න හරයක් නැහැ. තේරුණද? එවැනි කෙනෙක් ඉදිරියේ එයා ප්‍රභූ කෙනෙක් බවට නෙමෙයි පත් වෙන්නේ ඔබයි ප්‍රභූ කෙනෙක් බවට පත් වෙන්නේ. තේරුණාද? ඔබ ධර්මානුකූලව ගුණ ධර්ම අතින් ප්‍රභූ භාවයට පත් වෙන එතකොට මේ අහිංසක ඔබ එයා නෙමෙයි නේද? ඒ නිසා මෙතනදී ප්‍රභූ භාවය කියන එක නෝනා සම්මා ආජීවයෙන් ජීවත් වෙන සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන සිංහල බෞද්ධයා කියන කෙනා තමයි ප්‍රභූ භාවයකින් තැන්ට ගන්න. කරු ස්වාමින් වහන්සේ ලින්දත් එක්ක ගනුදෙනු කිරීම අර්ථාන්විත ධර්මානුකූල පදනමක් සහිත දෙයක්ද? විනෝණ දැන් ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් කළේ මේ ලින්දත් එක්ක ගනුදෙනු කරන සිංහල අවුරුද්දට ලින්දත් එක්ක ගනුදෙනු කිරීමේ අර්ථය මොකද්ද කියන කාරණේ. නමුත් නෝනා මේ ලින්දත් එක්ක ගනුදෙනු කරනවා කියන කාරණේ ධර්මයට එකක කාරණයක් නම් නෙමෙයි. නමුත් ඉතින් අපිට ඒක ධර්මානුකූලව ගලප ගන්න අවශ්‍ය නම් අපිට මෙහෙම ගලපන ගන්න පුළුවන්. මොකද ලින්ද කියන කාරණේ තමයි නිරේතුරුම අපිව පිරිසිදු භාවයට පත් කරන්නේ. අපිව නිරේතුරුම කායිකව පිරිසිදු භාවයට පත් කරන්නේ ලිඳේ තියෙන ජලය නැත්තම් ලිඳ කියන කාරණේ. ඒ කායික පිරිසිදු භාවය නිසයි අපි මානසික පිරිසිදු භාවයට අවශ්‍ය කාරණා සකස් කරගන්නේ. ලිඳ කියන කාරණයත් එක්ක ගනුදෙනු කිරීමෙන් සමහර විට අපිට බලාපොරොත්තු වෙනවා පුළුවන් අපිට වඩා පිරිසිදු දෙයක් සමග පිරිසිදු කෙනෙක් සමග ගනුදෙනු කරනවායි කියන කාරණේ. එතෙන්දී කුමකින් පිරිසිදු කෙනාත් එක්කද අපි ගනුදෙනු කර යුත්තේ? සීලෙන් පිරිසිදු කෙනෙක් එක්කයි අපි ගනුදෙනු කරන්නේ. කුසලයෙන් පිරිසිදු කෙනෙක් එක්කයි අපි ගනුදෙනු කරන්නේ. එතකොට එතන ලිඳත් එක්ක ගනුදෙනු කරනවා කියන කාරණේ නෝනා යම් පැත් ධර්මයේ පැත්තෙන් ගලප ගැනීමට අපිට ഇടකඩක් තියෙනවා නම් ඔතනින් තමයි මං හිතන්නේ ගලපා ගන්න පුළුවන්. ලිඳ නිරයතුරුම අපේ පිරිසිදු භාවයට උපකාර කරන ධර්මතාවයක්. ඒ කියන්නේ අපිට වඩා ලිඳ පිරිසිදුයි, වතුර පිරිසිදුයි. ඒ නිසා අපිට වඩා පිරිසිදු කෙනෙක් සීලෙන් එහෙම නැත්නම් කුසලයෙන් පිරිසිදු කෙනෙක් සමග අපි ගනුදෙනු කරනවා කියන අර්ථය අපිට මෙතනින් ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස සුබ දිශාව කියන කාරණයත් අලුත් අවුරුද්දත් එක්ක බැඳී පවතින දෙයක්. සිද්ධාර්ථ කුමරුවන් බුද්ධත්වයේ ලබාගනු පිණිස ජයශ්‍රී මහ බෝධියට පිටදී වැඩහුන්නේ නැගෙනහිර දිශාව බලාගෙන නේද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, එතන දිශාව බලන්න ඇති. නමුත් එතනදී උන්වහන්සේ දිශාව බලන්නේ නෝනා උන්වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා නැහැ. සම්මා සම්බුද්ධ ඥානයට පත් වෙලත් නැහැ. අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. එතකොට මේ බෝධිසත්වයේ හැටියට ඉන්න වෙලාවේ එදා දිසා වන්දනාව කියන දේ ඒ සමාජය තුල මුල් ගොහගෙන තිබ්බ දෙයක්. ඒ සමාජ මුල් බැස ගැනීම වලට අදාළව උන්වහන්සේ බෝධිසත්වරයෙක් හැටියට දිසාව බල්ලා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟ වාඩි වෙන්නේ නැති. නමුත් එතනදී නෝනා බුදුරජාණන් වහන්සේ කියන වචනේ අපිට පාවිච්චි කරන්න බෑ. මොකද උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට තබා අවම වශයෙන් සෝවාන් ඵලයට ඒ වෙලාවට පත් වෙලා නැහැ. ඒ නිසා වර්තමානයේ යම් යම් නැකත්සිරිත් අනුගමනය කරද්දී නෝනා දිසාව කියන කාරණේ ප්‍රශ්නයක් කරගන්න එපායි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. නමුත් ඔබලාගේ හිත්වල ගැටෙන ස්වභාවයන් තියෙනවා නම් ඒවා කළාට කමක් නැහැ. නමුත් ගැටෙන ස්වභාවයක් නැත්නම් දිශාව කියන කාරණේ මන් නම් එච්චර වැදගත් කොටසක් නැහැ. නමුත් අර වෙලාව කියන කාරණේ ඒවා සම්ප්‍රදායක් හැටියට අපි රැකගෙන ආපු නිසා මේ සිංහල බෞද්ධකම තව දවසක් හෝ වැඩිපුර රැකෙන්න ඒවා සුරකින්න කියන කාරණේ භික්ෂුවක් හැටියට මම නම් කියන්නේ එතන ඉඳන් තමයි. ඒතකොට දැන් ඔතනින් ඉවරලා ගනුදෙනු කළ ඔක්කොම ඉවරලා අවසානයේ අවුරුදු කාරණේ ඉවර වෙන්නේ කොතනින්ද? අර නැකතට ස්නානය කිරීමෙන් නේද? නොනගතයෙන් පටන් ගත්ත ධර්මානුකූල ජීවිතය ගත කරන්න, ඊට පස්සේ අප්‍රමාදී භාවය ඇති කරන්න අවුරුද්ද නියමිත වේලාවට අපි අවුරුද්ද සැමරුවා. ඊට පස්සේ ආහාර රටාවේ තියෙන ක්‍රමවත් භාවය ඇති කරගන්න ආහාරයේ තියෙන වටිනාකම දැනුවත් කරන්න එතන ආහාර නියමිත වේලාවට ගත්තා. ආර්ථිකයේ තියෙන වටිනාකම දැකලා ශාසනය රැකෙන්න තමන් රැකෙන්න ගනුදෙනුව කියන කාරණය ගත්තා. ඊට පස්සේ නෝනා ස්නානය කියන කාරණය තුල අපි දකින්නේ මොකද්ද? නිරෝගී භාවය. ඉතින් ඒ නිසා මේ සියල්ල තිබ්බත් නිරෝගී භාවය අපිට නැත්තම් මේ සියල්ලෙම රැකීමක් නැහැ.
එස එතනනුත් නොවන අපිට දෙන පණිවිඩය තමයි මේ ලැබුවා වූ 365 දවස සාර්ථක කරන්න නම් නිරෝගී භාවය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවායි කියන පණිවිඩය තමයි නෝන එතනනුත් අපි ගන්න තියෙන්නේ. ගරු ස්වාමින්වහන්ස සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර තුල ආහාර අනුභවයට පෙර යම් කාල සීමාවක් තුල නිර්ආහාරව සිටීම තුලින් අපේ යම් සීලයක් ශක්තිමත් වෙනවා නේද ස්වාමින්වහන්ස? මෙහෙම එතනදී අපි නිර්ආහාරව ඉන්නවා කියන කාරණේදී ධර්මානුකූලව මතු කරගන්න පුළුවන්කම් තියෙන නෝන දානේ ශක්තිමත් භාවය ඇති කර ගැනීම. මොකද අපි නිර්ආහාරව හිටියොත් තමයි අනුන්ගේ කුසගින්න දැනෙන්නේ. අපි නිර්ආහාරව ඉන්න කෙනෙක් නෙමෙයි නම් අපිට කවදාකවත් අනුන්ගේ කුසගින්න දැනෙන්නේ නැහැ. එතනදී මේ නිර්ආහාරව ඉඳීම තුලින් අපි ගන්න තියෙන අර්ථය තමයි ඒ නිර්ආහාර භාවය තුල අනුන්ගේ කුසගින්නේ ස්වභාවය Taman දැනගෙන ඒ අවුරුද්ද දානමය චිත්තයන් තුලින් අංග සම්පූර්ණ කරගන්න. තේරෙනවා දානය තුල අපි ශක්තිමත් භාවයට පත් වෙනවා. ඉතින් දානය තුල ශක්තිමත් වෙන්න අපිට ඒක හොඳ ප්‍රවේශයක් වෙනවා. මොකද අපි කුසගින්න කියන කාරණේ දැන් හඳුනනවා. අලුත් අවුරුදු සිරිතක් හැටියට තිබෙන වැඩිහිටියන්ට බුලද්දී වැඳීම තුල තවදුරටත් වැඩෙන්නේ සම්මා දිට්ඨිය නේද ස්වාමින්වහන්ස? එහි අනිවාර්යම නොනා සිංහල බෞද්ධ චාරිත්‍ර වලට අවුරුදු චාරිත්‍ර වලට ඇවිතිලා තින වැඩිහිටියන් වන්දනා කිරීම වැඩිහිටියන් කමා කර ගැනීම වැඩිහිටියන්ට බුලත් දීම කියන කාරණාතුලින් එතන අර්ථවත් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය අර්ථයමයි. අම්මා තාත්තාගේ ගුණයන් වැඩිහිටියන්ගේ ගුණයන් පිළිබඳ අර්ථය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය අර්ථය. අපි අම්මා තාත්තාගේ ගුණයන් හඳුනා නැත්නම් අපිට උපකාර කළ අයගේ ගුණයන් හඳුනා නැත්නම් ඒවා උදෙසා අපි පෙරලා උපකාරයන් කරන්න නැත්නම් නොනා එතන සම්මා දිට්ඨිය අර්ථයෙන් බැහැරුණා. මේ සිංහල අවුරුද්දේ අපි අපේ වැඩිහිටියන්ට එහෙම නැත්නම් අපෙන් අමනාපයක් වැරද්දක් වෙලා තියෙන කෙනාට අපි වැඳලා සමාව ගන්න දක්ෂ නැහැ කියන්නේ නෝනා ඒ මොහොතේ මෙයා සම්මා සංකප්පයෙන් බැහැරට ගිය කෙනෙක්. සම්මා සංකප්පය අවිහිංසාව නැහැ, අව්‍යාපාදේ නැහැ, නෙක්ඛම්මේ අතහැරීම නැහැ, ද්වේෂය තුනයි ඉන්නේ. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා මේ චාරිත්‍ර අපේ මාර්ගයේ ධර්මයේ ශීලාචාරකම් ගුණධර්ම වැඩෙන ස්වභාවයට අපි ගන්න. ඉතින් ඒක ගන්න නම් මුලින්ම අපි දැනගන්න ඕනේ සිංහල බෞද්ධකම කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය කියන අර්ථය කියලා. ඒතර අර්ථය කියලා දැනගත්තොත්නේ අපි එතෙන්ට එන්න වෙන්නේ නේද? නැත්නම් ඉතින් අපි එතෙන්ට එන්න වෙන්නේ නැහැනේ. ඒතකොට මේ අර්ථයයි කියලා දැනගත්ත කෙනා දැන් මේ ලබන්නා වූ සිංහල අවුරුද්දේ සිංහල බෞද්ධයා කියන අර්ථය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා දැනගත්තට පස්සේ අපි කරන සෑම කටයුත්තක් තුලින්ම නෝනා ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන තැනකටයි අපි මේක කරන්නේ. ඒ නිසා අපෙන් වැඩිහිටියන්ට වේවා, අපි තරහකරුවන්ට වේවා, අමනාපයට වේවා, අපි වන්දනා කරන මොහොතේම නෝනා එක පැත්තකින් පින කියන කාරණය අපේ ජීවිතයට එකතු වෙනවා, කුසලයේ ජීවිතයට එකතු වෙනවා, ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනවා. ඔබතුමිය ගිහිල්ලා ඔබතුමිය වැඩිහිටියෙකුට වන්දනා කරනවා. ඒ වන්දනා කරන්නේ වැඩිහිටියාට නෙමෙයි. ඔබතුමිය වැඩිහිටියාට වන්දනා කරන වෙලාවේ නෝනා ඔබතුමිය බ්‍රහ්ම ලෝකයට අදාළ සංස්කාරයක් රැස් කරගන්න. මොකද ඔබතුමිය වන්දනා කළේ ඇයි වැඩිහිටියාට? ඔබ තුල සකස් වූ මෛත්‍රී චිත්තය නිසා. ඒතර මෛත්‍රී චිත්තයක් සකස් වෙන්නේ නැතුව පලිගැනීමේ චිත්‍රයක්, දේශ චිත්‍රයක් සකස් වුණා නම් ඔබතුමිය කවදාකවත් එයාට වන්දනා කරනවද? නැහැ. එහෙනම් කෙනෙකුට වන්දනා කරන්න සිත නැවෙන මොහොතේම ඔබ බුලත් අතක් දීලා වැඩිහිටියෙකුට වන්දනා කරන මොහොතේම නෝනා ඔබ තුල බ්‍රහ්ම තලයේ උපතකට අදාළ මෛත්‍රියට අදාළ සංස්කාරයක් අපි රැස් කරගන්නවා. එහෙනම් අපි එයාට දේ වැඳේ නැහැ. එයාට වැඳීම තුල නෝනා අපි බ්‍රහ්ම ලෝකයට අදාළ සංස්කාරයක් රැස් කරගන්නවා. එතන අපි වැඳීම ප්‍රතික්ෂේප කරනවා නම් මග හරිනවා නම් නෝනා ඒ මොහොතේම අපි ද්වේෂයට අදාළ සංස්කාරයකුයි සකස් කරගන්න. එතකොට අපි යමෙකුට වන්දනා කරද්දී අපි බ්‍රහ්ම ලෝකයට අදාළ සංස්කාරයක් සකස් කරගන්නවා වගේම අපෙන් වැඳුම් ලබන කෙනාත් අපි කෙරේ මෛත්‍රී චිත්තයක් ඇති කරගෙන එයාත් බ්‍රහ්ම ලෝකයට අදාළ සංස්කාරයක් සකස් කරගන්න. නමුත් මෙතන බුලත් අතක හුවමාරුවක් විතරයි අපිට පේන්නේ. ඊට වඩා දෙයක් පේන්නේ නැහැ. බුලත් අතක හුවමාරුවක් මෙතන පෙවුනත් නෝනා මේ දෙන්නා දක්ෂණං මේ දෙන්නාට ඒ මොහොත තුල නෝනා බ්‍රහ්ම ලෝකයට අදාළ මෛත්‍රී සංස්කාරයක් රැස් කරගැනීමේ දක්ෂභාවය තියෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ, කියන්නේ අපි නොදන්නවා වුණාට අපි කෙනෙක්ට වන්දනාමාන කිරීම තුල සිද්ධ වෙන්නේ අපි ආරියෂ්ඨාංගික මාර්ගයට සම්බන්ධ වීමක්. අනිවාර්යයෙන්ම ඒ ආරියෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ නෝනා. දැන් කෙනෙකුට වන්දනා කරද්දී නෝනා ඒ වන්දනාව තුල මුළු ආරියෂ්ඨාංගික මාර්ගයම තියෙනවා. ඒ වන්දනා කරන මොහොතේ මම වඳිනවා කියන චිත්තයේ සකස් වෙන මොහොතේම නෝනා මුළු ආරියෂ්ඨාංගික මාර්ගයම එයාතුල වැඩිලා. ඇයි ආරියෂ්ඨාංගික මාර්ගය වැඩිලා කියන්නේ? යා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවටපත් වෙලා.
බුදුරයන් වහන්සේ දේශනා කර වැඩිහිටියන්ට ගරු කිරීම වැඩිහිටියන්ට වන්දනාව වැඩිහිටියන්ගේ තියෙන ಗುಣගරුකභාවය තුල යා පිහිටලා. එයා පිහිටලා. බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් තුල යා ශක්තිමත් වෙලා. එතකොට යාට කර්මයේ කර්මඵල විශ්වාසයක් තියෙනවා. වැඩිහිටියන්ට වන්දනා කිරීම තුල අම්මා තාත්තාට වන්දනා කිරීම තුල කුසලයේ තියෙනවා කියලා විශ්වාසයට ඇවිල්ලා. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසයට ඇවිල්ලා. නැවත හේතුඵල ධර්මයන් අනුව මට උපතක් තියෙනවා වැඩිහිටියන්ට වන්දනා කිරීම තුලින් මට ඊළඟ ජීවිතයේ ශාස්ත්‍රීය ජීවිතයක් ලැබෙනවා කියන විශ්වාසයට ඒ වන්දනා කරන මොහොතේම සම්මා දිට්ඨියෙන් යා පරිපූර්ණ. සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ වෙච්ච තැනදී සම්මා සංකප්පයෙන් ගියන් යා පරිපූර්ණ වුණා. කෙනෙකුට වඳින මොහොතේ එයා තුල හිංසාකාරී චේතනාවක් නැහැ. හිංසාකාරී චේතනාවක් නැහැ. ව්‍යාපාද කේන්ති හිතක් නැහැ. ලෝභ ද්වේෂ මොහ අකුසල් සාගත සිතක් නැහැ. ඒ කියන්නේ ඒ වන්දනා කරන මොහොතේ සම්මා සංකප්පයෙන් වැඩිලා. ඒ වන්දනා කරන මොහොතේ නෝනා එයා තුල සිල්පද මිදීමක් නැහැ. සීලෙන් පරිපූර්ණයි. එහෙනම් සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන මාර්ග තුන මේ මොහොතේ රැකිලා. සීලෙන් එයා පරිපූර්ණං ඒ මොහොතේ මෙයා තුල සම්මා වායාමය වැඩෙනවා. එයි සම්මා වායාම වැඩෙන්නේ එයා මොකක්ද මේ කරන්නේ? කරගත්තා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. වැඩිහිටියන්ට වන්දනා කරලා නොකලා වූ කුසලයක් අලුතෙන් කරන්න පටන් ගන්නවා. ඒ වගේම කළා වූ කුසල් වලට මෙච්චර කාලයක් මම වැන්දේ නැ, දැන් එයා ඒක අයින් කරමු. ඒ කියන්නේ මොකද්ද වැඩලා තියෙන්නේ? සම්මා වායාම. සම්මා වායාමෝ වැඩෙන තැන අන්න සම්මා සතිය සකස් වෙලා. සම්මා සතිය කියන්නේ මොකද්ද? යා කුසලයේ කුසලයේ හැටියට අඳුනනවා, අකුසලයේ අකුසලයේ හැටියට අඳුනනවා. අම්මා තාත්තාට වන්දනා නොකිරීම, ගරු නොකිරීම, වැඩිහිටියන්ට ගරු නොකිරීම අකුසලයක් කියලා යා දැන් හඳුනනවා. කලයා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. එතකොට මේ සියල්ල වැඩෙන මොහොතේ ඔබ සද්ධාවෙන් හිටුවේ අම්මාට තාත්තාට වැඩිහිටියට වඳින මොහොතේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවෙන් තොර පැහැදිලි මනසක් පැහැදිලි සිතක් Tamanට එනම් බලන්න බුලත් අතක් දීලා වඳින මොහොතේ නෝනා මුළු ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙනවා. නමුත් අපි ඒ අර්ථය දකින්නේ නැහැ. අපි දකින්නේ වැන්දා කියන කාරණේ විතරයි. එනම් බුලත් අතක් දීලා වඳින මොහොතේ ඒ වන්දනාව ආරෂ්ඨාංගික මාර්ගය තුල විසිරුවා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. තේන්නාද? ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ විසිරුවා දකිද්දිම සිංහල බෞද්ධයා කියන අර්ථය ඔබේ ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ස්වාමීන් වහන්සේ අලුත් අවුරුදු සිරිත් විරිත් වත්පිළිවෙත් ඉටු කිරීම තුල පුද්ගලයෙකුට ආරෂ්ඨාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට ඇති හැකියාව ඔබ වහන්සේ අපට පැහැදිලි කළා. කෙනෙකුගේ ජීවන ගමන වෙනස් කරගන්න පුළුවන් සුවිශේෂ සම්තිස්ථානයක් බවට මේ එළඹෙන සිංහල අලුත් අවුරුද්ද මේ අවස්ථාව අපිට පත් කරගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, එතනදී මේ බොහොම පැහැදිලි පිළිතුරක් ධර්මානුකූලව දෙන්න පුළුවන්. මේ සද්ධර්මය කියන්නේ නෝනා මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය කියන්නේ ඔබ වැරදි තැනක හිටියත් ඔබට නිවැරදි වීමේ මාර්ගය ධර්මය තුල පැහැදිලි කරලා තියෙනවා. මොකද අඟුලිමාල කියන තරුණයා මනුස්ස ඝාතන 999ක් සිද්ධ කරලා උතුම් රහත් ඵලයට පත් වෙන්න පුළුවන් වුණ ධර්මයක් තමයි මේ ධර්මය. යර සන්තිස්ස ඇමති කියන කෙනා ඊයේ රාත්‍රියේ මත්පැන් පානය කරලා 80න් ඉඳිද්දි පසුවදා රහත් ඵලයට පත් වෙන්න පුළුවන්කම තියෙන ධර්මයක් තමයි මේ ධර්මය. එනිසා ඔබ සිල්පද බිඳුනාය කියන කාරණයෙන් ආරෂ්ඨාංගික මාර්ගය නොවැඩුනාය කියන කාරණයෙන් මෙච්චර දවසක් කොතනකවත් ඔබ පසුතැවීමට පත් වෙන්න අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය නිවැරදි වෙනවායි කියලා ඇති කරගන්නා උචිත්‍යයයි. තේන්නාද? නිවැරදි වීම උදෙසා ඇති කරගන්නා ඌමනාවයි. ඔබ තුල නිවැරදි වීම උදෙසා ඇති කරගන්නා ඌමනාව තියෙනවා නම් අතීතයේ වැරදි වුණායි කියන කාරණයෙන් ඔබ මොහොතක්වත් පසුතැවෙන්නේ එපා. මොකද බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නිරතුරුවම ඔබේ පිහිටට සිටිනු. එනිසා අතීතයේ ඒවායින් දුර්වල වුණ දෙන් ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒගෙන ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට අතහැරලා දාන්න. සිදුවෙච්ච දේ අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට අතහැරලා දාලා මං මේ මොහොතේ සිට නිවැරදි වෙනවායි කියන සකස් කරගන්න චිත්තය තුල ඔබ ආරෂ්ඨාංගික මාර්ගයටම අවතීර්ණ පුද්ගලෙක් බවට පත් වෙනවා. එනිසා අතීතයේ වැරදි ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් බුදුරජාණන් වහන්සේ දකිනවා ඔබ තුල අතීතයේ යම් දුර්වලතාවයක් තිබුණා නම් ඒ දුර්වලතාවය සකස් වුනේ සම්මා දිට්ඨියේ දුර්වලතාවය නිසාමයි කියලා. එතකොට ඔබේ වරදක් නෙමෙයි. ඔබ තුල කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය නිසා සකස් වුණා වූ සම්මා දිට්ඨියේ අර්ථයේ දුර්වලභාවයයි ඔබ ඒ තැනට ඇද දාලා තිබෙන්නේ. හේතුඵල ධර්මයක්. එනිසා හේතුඵල ධර්මයට බුදුරජාන් වහන්සේගේ මහා කරුණාව හැම වෙලාවම යොමු වෙලා ඔබව නිවැරදි මාර්ගයට ගන්න හැම වෙලාවම තෙරුවන්ගේ ආශිර්වාදයට ඔබට තියෙනවා.
එනිසා අතීත පංචඋපාදානස්කන්ධයක් කියලා අමතක කරලා අතහැරලා ඔබ මේ මොහොතේ වර්තමානිය තුල මම ආරෂ්ඨාංගික මාර්ගය තුල නිවැරදිව ගණන් කරගන්නවා කියන චිත්තය සකස් කරගන්න මොහොතේම නෝනා ඔබ ආරෂ්ඨාංගික මාර්ගයට පිළිපන් කෙනෙක් බවට ඒ මාර්ගය තුල ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා කොතනකවත් උකටලී වෙන්න එපා අතීතය වැරදුනා කියලා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නිරේතුරුවම සූදානම් ඔබව නිවැරදි තැනට ගන්න. එනිසා තෙරුවන් කෙරේ සද්ධාම තුල ඉඳගෙන ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වූ ඉන්ද්‍රියට යන්න තමයි කියන්නේ. අලුත් අවුරුද්දක් උදා වෙනවා. ඔබට සුබ අලුත් අවුරුද්දක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ ගරු ස්වාමින් වහන්සේත් එසේම ඔබට හදවතින් ප්‍රාර්ථනා කරන්නේ ධර්ම කාරණා සම්බන්ධ කරගෙන ඔබ මෙම සිංහල අලුත් අවුරුද්ද සමරාවී කියන ඒ හැඟීමත් එක්ක. එහෙමනම් සියල්ල අත්හල උන්වහන්සේ මේ කරුණු අපට පැහැදිලි කොට නික්ම ගියා. ඉතින් උන්වහන්සේගේ අරමුණ ඉක්මනින්ම සාක්ෂාත් වන්නටත් ඔබට නැවත නැවතත් දහමේ සැනසීමෙන් ඔද තෙද ගැන්මුණු දහමේ සැනසීමෙන් අර්ථවත් වුණු සුබ අලුත් අවුරුද්දක් වෙන්නටත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. පූජ්‍ය රාජගිරියේ අරිය ඥානකරු ස්වාමින් වහන්සේට ඔබ මොහොතක් දැස් පියා පින් අනුමෝදන් කරන්න. උන්වහන්සේගේ එම උතුම් ගමන සංසාරයේ කෙලවර දකින්නා වූ ඒ ගමන ඉක්මනින්ම සාක්ෂාත් වන්නට යයි කියා ඔබට තෙරුවන් සරණයි. ඔබට ධර්මයේ සිසිලස දැනෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.